ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ සංචාරකීන්ට තාවකාලිකව වසාදම ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අයිෆල් කුළුණේ සේවකීන් වැඩ පරිචණයක් දියත් කිරීම හේතුවෙන් එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වූ අයිෆල් කුළුණ ඊයේ සිට තාවකාලිකව වසාදම තිබෙනවා. ලබන ජුලි 26 වනදා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් කුළුණ නිමිත්තෙන් මේ දිනවල අයිෆල් කුළුණේ අලුත් වැඩියා කටයුතුද සිදු කරමින් පවතිනවා. සේවක වෘත්තීය සමිති පවසන්නේ කුළුණ අධීක්ෂණය කරන සමාගමෙන් 99% හිමිකම් කියන පැරිස් නගර ශාලාව එම අලුත් වැඩියා කටයුතුවලට ලබා දෙන මුදල් ප්‍රමාණවත් නොවන බවයි. මේ හේතුවෙන් නඩත්තු කටයුතු අඩාල විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. අයිෆල් කුළුණේ සේවකින් මේ කරුණ සම්බන්ධයෙන් මෙම වසර තුළ වැඩ වර්ජනයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි. වර්ජනය හේතුවෙන් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. අපි ඉක්මනට ටිකට් දාගෙන ආවේ මේක බලන්න. ඇත්තටම අපේ බලාපොරොත්තු සුන්නුණා. ඇත්තටම මේක ගැන ලැජ්ජයි. අපි ප්‍රංශයට ආවේ දින 3කට විතරයි. අපේ මදු සමයෙන් අවුරුදු 15කට පස්සේ අපි නැවත මෙතෙන්ට ආවේ මේ ස්ථානය අපේ දරුවන්ට පෙන්වන්න. වර්ජනීය ප්‍රකාශකයින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම වර්ජනය දින කිහිපයක් දක්වා දීර්ඝ වනු ඇති බවයි. මෙම වර්ජනය හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයේ වෙළඳ කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.